ජීවිත අත්දැකීම් වලින් අපි විඳ ඇත්තේ අතලොස්සක් විය හැකිය. ජීවිතය සංකීර්ණයයි කියන බොහෝ අය අතර එය සංකීර්ණ වීමට හේතු වූ අත්දැකීම් ඒ අතර ඇත. මේ එවන් සංකීර්ණ ජීවිතයක අභියෝගාත්මක පරිච්ඡේදයක්. සීගිරිය මයිලැත්තෑව ප්‍රදේශයෙන් වාර්තා වන මෙම පරිච්ඡේදය වගකීම් විරහිත පියකු නිසා අත්දකින්නට වූ සිදුවීමක්. දරුවන් සියුදෙනෙකුගේ නිවහනක් වන මෙම නිවහන සැනකින් අඳුරු වී යන්නේ මතට හුරු වූ පියා මේ පවුල හැර යාමත් සමගයි. පච්චේතින් බීදයනවා, දරණ අඬු කරනවා, gedere ඉන්න දෙන්නේ, ගේන හාල් බඩු හිම නිහිකනවා. තාතර කිව්වේ නැද්ද බොන්න එපා මේව කරන්න එපා? කිව්වා, කියනකොට කියන දේ ඇහුවේ නැහැ. හැමදාම බීලෙනවා, කොහේ ගියත් එන්නේ බීලා. එහෙත් කෙසේ හෝ ආරම්භ කළ පරිච්ඡේදය නිම කළ යුතු බවට හිතේ ධෛර්යයක් ගොඩනගාගත් දරුවන්ගේ මව කෙසේ හෝ මේ දරුවන්ට රැකවරණේ ලබා දෙන්නේ ඇගේ මවද සමගයි. වෙලාවකට එක දවඩ නැ එක වෙලාවකට රැට එහෙම තමයි තියෙන්නේ. මේවා වෙන්නේ බඩගින් කියලා මම කරනවා. මේකේ වෙලාවකට ඒතකොට එක්වර පල්ලෙන් හරි කට්ටිය තමන් හරි තිබ්බොත් එයා තිබ්බොත් ගෙනල්ලා දෙනම ළඟපාත කට්ටිය මම කරනවා. දරුවන්ගේ මව කෙසේ හෝ ජීවන වෘත්තියකින් එදිනදා කටයුතු සරිකර ගනිද්දී දරුවන්ගේ ඇතැම් අවශ්‍යතාවයන් ගිලිහී යන්නේ નિરાයාසේනි. පියෙකුගේ සෙනෙහස අහිමිව ගිය තැන ජීවිත අත්දැකීමට මුහුණ දෙනු විනා ඔවුන්ට කරන්නට ඇත්තේ කඳුළු පිස දමා ජීවිතයේ ඉදිරිය දෙස බැලීම පමණයි. මට දුවල තුන් දෙනාට ඉගෙන ගන්න උදව් කරන්න මට ඉන්න තැනක් නැහැ. මට මේ දෙන්නගේ අනාගතේ මේ තුන් දෙනාගේ ඉදිරියට ගෙනියන්න ඉගෙනගෙන මට ඒකට ඒ දෙකට උදව්වක් කරන්න මට මෙවන් කරන්න කියලා මං කියන්නේ. නංගි ඉල්ලින්නකින් මට ඉස්කෝලේ අපි ඉස්කෝලේ යනකම් කවුරු හරි උදව් කරන්න හිටියනම් තමයි හොඳේ කියලා. නංගි ඔක්කොම දෙමිනවා. පාඩම් කරන්න විදිහක් නැහැ. පොත් ටික තියන්න තැනක් නැහැ. දෙමිනවා ඔක්කොම. ඒ නිසා ඉතින් श्रद्धा टीवी न्यूज़ यूट्यूब चैनल सब्सक्राइब कर सीनो सलकुनो बन्ने।